අයිබෝන් කියලා පිළිගන්නවා ක්‍රිස්ටි YouTube channel එකට. ඇත්තටම මේ වීඩියෝ එක කරන්න හේතුවේ රටේ සහ අපිට ටිකක් මේ විශාලම අවදානමකට ලක් වෙලා කියලා මම විශ්වාස කරනවා දැන් මේ තියෙන තත්ත්වයත් එක්ක. ඉතින් මම ඇත්තටම හිතුවා මේ සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරොත් හොඳයි කියන එක. එනිසයි මේ ළඟ ළඟ වීඩියෝ කීපයක් ඕලන් දකින්න හැම රටේ තියෙන ප්‍රශ්න කීපයක් සහ අපිට දැනට තියෙන විශාලම අභියෝගය වෙන කොවිඩ් ගැන කතා කළ යුතුයි කියලා හිතුණා. ඉතින් මිත්‍රවරුනි දැන් අපි දකින විදිහට අද මේ අවසන් පැය 24ක් ගත වෙන්න කලින් ඒ පැය 24ක් ගත වෙනකොට අන්තිම ඊයේ කොරෝනා මරණයත් එක්ක අද වෙනකොට ඒ කොරෝනා මරණයත් කොරෝනා මරණ 4ක් වාර්තා වෙනවා. අද දවසට කොරෝනා මරණ 3ක් වාර්තා වෙනවා. ඉතින් මේකෙන් දරුණුම තත්ත්වය ඇවිල්ලා මෙතෙක්කල් අපිට ශ්‍රී ලංකාවේ දකින්න හම්බුනේ කොරෝනා මරණ අතරින් බැලුවාම වයසින් සාමාන්‍යයෙන් වැඩි මහල් කට්ටිය. يعني අවුරුදු 60 70 80 ඒ වගේ වයස කට්ටිය සහ එහෙම නැත්නම් ලොකු කම්ප්ලිකේෂන් එකක් එහෙම නැත්නම් මොනවා හරි ප්‍රශ්නයක් තිබුණ ආය තමයි නැති වුණේ අපිට. නමුත් දැන් වෙනකොට අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ අද දවස් ඇතුළත නැති වුණු 3 දෙනාගෙන් දෙන්නෙක් ඇත්තටම සාමාන්‍යයෙන් ප්‍රතිශක්තිකරණය වැඩිම ප්‍රමාණයක් තියෙන වයස් මට්ටමේ වයස් කාණ්ඩේ කොටසකින් දෙන්නෙක් තමයි නැතිලා තියෙන්නේ. එක්කෙනෙක් වයස අවුරුදු 87යි. එකෙනා අපි කියමුකෝ වයසට ගිහිල්ලා ලෙඩ දුක් එක්ක තිබ්බ හිටිය කෙනෙක් කියලා. දෙවනියට අපිට නැතුණ කෙනා අවුරුදු 41. අපි දන්නේ නැහැ දැන් එනකොට අපිට සෞඛ්‍යංශ වලින් තාම වාර්තා වෙන්නේ නැහැ සම්පූර්ණ විස්තරයක්. අද ප්‍රවෘත්ති වලින් තමයි අපිට බද්ද දැනගන්න පුළුවන් වෙන්නේ. එයාටත් මොනවම හරි රෝග වෙනත් රෝග තිබුණාද ඒ සම්බන්ධ නිසා නැති වුණාද කියලා. එහෙම නැති වුණා කියන පදනමේම අපි සාමාන්‍යයෙන් තියෙන වර්ස් සිනාරියෝ එකට සූදානම් වෙන්න ඕන නිසා මම හිතුවා මේක කියවිතුයි කියලා. ඊළඟට අද හවස් වෙනකොට අපිට දකින්න ලැබුණ අවුරුදු 19ක තරුණයෙක්ගේ ජීවිතේ නැති වෙලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් න්‍යායාත්මකව එහෙම නැත්නම් ලොජිකලි අවුරුදු 19 කෙනෙකුට කම්ප්ලිකේෂන් එකක් තියෙන අවස්ථාව ඉතාම අඩුයි. අනිත් එක අපිට එහෙම වාර්තා වෙන්නෙත් නැහැ මේ වෙනකම්. ඉතින් ඒ නිසා අවුරුදු 19ක කෙනෙක්ගේ ජීවිතේ බිලි ගන්න තරම් කොරෝනා වෛරසය සැරවුණා කියන්නේ මිත්‍රවරුනි මම හිතන්නේ වෛරස් එක මියුටේට් වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඒකේ තියෙන අර අපි කියන DNA අණුවක් තියෙනවා වෛරසය ඇතුලේ. මම හිතන්නේ ඕගොල්ලෝ ගොඩ දෙනෙක් තමන්ගේ ඕ ලෙවල් වලදී ඒක කරලා ඇති. ඒ තියෙන DNA අණුව ඇත්තරම කිව්වොතින් වෛරසය මේ සම්ප්‍රේෂණය වෙනවත් එක්කම එයාගේ DNA අණුව විකෘතිභාවයට පත් වෙනවා. එයා හැඩ ගැහෙනවා. ඒ කියන්නේ පරිසර පද්ධතීන් වල අපි දක්වන වෙනස්කම් එතකොට අපේ ප්‍රතිශක්තිකරණයෙන් දෙන පහරවල් අණුව එයා හැදෙනවා. මේක අර අපි පොඩි පොඩි කතාවෙන් කියනවා නම් අර මදුරුවන්ට අර එක බෙහෙතක් ජාතික බෙහෙතක් ගැහුවෙන් පස්සේ ඒගොල්ලෝ ඒකට පුරුදු වෙනවා හුරු වෙනවා වගේ දෙයක් මේ වෛරස ඇතුළේ සිද්ධ වෙනවා. මම වෛරස් පිළිබඳ විශේෂඥ නෙවෙයි. නමුත් මේ සාමාන්‍ය බේසික් ලොජික් එක අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් අපි ඒ තේරුම් ගත්තොතින් ඇත්තම කිව්වොතින් මේ වෛරස් එක අපිට කලින් සැරේ තිබ්බ වෛරස් එකට වැඩිය මියුටේට් වෙච්ච වෛරස් එකක් මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් උඩ අපිට පැහැදිලි දැන් මේ වෛරස ඉතාමත්ම දරුණු තත්ත්වයකට හැරලා තියෙනවා. මේ චීනේ වූහාන් වලින් පටන් ගත්ත වෛරස් එක නෙමෙයි දැන් මේ තියෙන්නේ. මේට වැඩිය ගොඩක් දියුණු වෙලා විකෘතිභාවයට පත් වෙලා මේ කන්ඩිෂන්ස් වලට මියුටේට් වෙච්ච වෛරස් එකක් තියෙන්නේ. ඉතින් ඒ නිසා බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා හැම කෙනාගෙන්ම පරිස්සම් වෙන්න. හැමතිස්සම පුළුවන් හැම වෙලාවටම අප්ඩේට් වෙන්න. සෞඛ්‍ය ආරක්ෂිතව පිළිවෙලවල් අතිශය වැදගත් මේ වෙලාවේ. මොකද අපිට අපි රැකගන්න අවශ්‍ය වෙන වෙලාවක් ඇවිල්ලා තියෙනවා. තවදුරටත් රජය හරි එහෙම නැත්නම් සෞඛ්‍යංශ මත පමණක් අපිට මේ විශ්වාසය තියලා ඉන්න බෑ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ කොටස කරයි අපි අපේ කොටස කරන්න ඕනි. නැත්නම් අපේ ලස්සන මේ චූටි රටේ අපිට මලගෙවල් වලට යන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. නමුත්
අපි අපි පරිස්සම් වුණ නැත්නම් අපි අපේ කොටස කරේ නැත්නම් අපිට සමහර විට ඒ අවාසනාවන් තිරරමට මුණ දෙන්න වෙයි. එහෙම ජයක් මගේ රටට වෙන්න එපා. නමුත් අපි ආරක්ෂා විය යුතුම කාලයක් ඉතාමත්ම දරුණු කාලයක්. ගෙවල් වල ඉන්න ඉඳලා වැඩ කරන්න පුළුවන් කට්ටිය ප්ලීස් ගෙවල් වල ඉඳලා වැඩ කරන්න. අත්‍යවශ්‍ය රැකියාවට යන්න ඕන කට්ටිය යන්න. හැබැයි ගෙදර ඇතුළට එනකොට පුළුවන් නම් එළියෙන්ම සුද්ධ පවිත්‍රලා ඇඳුම් ටික පිටට දාලා එන්න. මොකද කිසිම කෙනෙක් මේ වෙනකොට සුරක්ෂිත නැහැ. ඒක මම ඕගලන්ට මේ අවස්ථාවේ මේ විනාඩි 5-6 අරගෙන කියන්න අවශ්‍ය නිසායි මම මේ වීඩියෝ එක කරන්නේ. කරුණා කරලා මේ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙලවල වෙන්න ආරක්ෂා වෙන්න. දැන් තත්ත්වයේ ඉතාම භයානක තත්ත්වයක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ 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 දවස් ගාන ඕගොල්ලෝ බලන්න, මේ පහුගිය දවස් කීපය බලන්න. ඒ දවස් කීපය බැලුවම ඕගලන්ට බලා ගන්න පුළුවන් වෙයි 13 ඉඳලා 19 වෙනකම් කොච්චර පොඩි කාලපරාසයක් තුළද මේ මරණ සංඛ්‍යාව වාර්තා වුණේ කියලා. 1-2-1-1-1 ඇවිල්ලා දැනගොඩ 3ක් වෙලා තියෙනවා. 3-6 වෙන්න මහ කාලයක් යන්නේ. 6-12 වෙන්න මේක ඉතාම වේගෙන් පැතිරෙනවා. ඉතාම දරුණු වගේ අපිට අපේ රටේ මිනිස්සු එහෙම වෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මේ ඉතාමත් පරිස්සම් වෙන්න යන්න එපා අත්‍යවශ්‍ය නැත්තම් එළියට. මේ මේ ඉතාම අර ඉතාම අමාරු කාලයක් ගෙවන්න. නමුත් මේක ඉවර කරගත්තොත් අපිට පුළුවන් ඊළඟට ඊළඟ කොටස එනකොට අපිට සන්තෝෂයෙන් අපේ ජීවිත රැකගෙන මූණ දෙන්න. ඒ නිසා බොහොමත්ම ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලනවා. තත්ත්වය භයානකයි, අතිශය භයානක තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා පරිස්සම් වෙන්න, පුළුවන් තරම් පරිස්සම් වෙන්න, පුළුවන් තරම් ගෙදර ඉඳන් වැඩ කරන්න පුළුවන් කට්ටිය ගෙදර ඉන්න, පුළුවන් කට්ටිය ගෙදර ඉන්න. බොහොමත්ම ස්තුතියි. තව විශේෂ වීඩියෝ කීපයකින් ඔයගොල්ලොත් එක්ක හමු වෙන බලාපොරොත්තු වෙමි. මම අද නවතිනවා.